കുട്ടി അറച്ചിത്, ചമിന്ദ വിജയസിരിത് പാർലമെന്റുവിൻ ഇവതട്ട്. സഭവത് താവകാലികവ കൽദമായി. ഇല്ല അസ്വന്നേ നഹ നിയോജ കഥാനായകഗൻ പ്രകാശയാക്. ജാതിക ലൈസ്തു മന്ത്രിയൻ ഇവത്വി സർവപാക്ഷിക ക്യാബിനറ്റുവക് ഹദന്ന് അലുത് യോജനാവാക്. ദഹതുന ദാഹതര വിതുലിയ നൊക്കപ്പെന ലക്കുണു. അതത് തനതന ഉദ്ഘോഷണ. ഔരുദ്ധ വെനുവെൻ അദസിട്ട വിശേഷ ദുംറിയ സേവാവാക്. സത്യാന്തേ വിസന്ദന ഇമ്രാൻ ഖാൻഗെ ഇരണമ. විශ්වසනීය පුවත් කාටක් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ සභාවේ වැඩ කටයුතු වලට බාධා කිරීමේ හේතුවෙන් තිස්ස කුටියාරච්චි සහ චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගර්භයෙන් ඉවත් කිරීමට කතානායක මහින්ද අපාබේවර්ධන මහතා නියෝග කළා. මේ අතර තමා තවදුරටත් නියෝජ්‍ය කතානායක දුරේ රැඳී සිටින බව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා. රටේ පවතින තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමටත් එතෙක් දැරූ රජයේ තනතුරු අත්හැරීමටත් තීරණය කළා. ඊට එකඟව යමින් මාදරූ නියෝජ්‍ය කතානායක තනතුර රජයේ තනතුරක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තෙන් පත්කරන ලද තනතුරක් වුවත් මා ඉල්ලා සිටීමට තීරණය කර අදාළ ලිපිය අතිගරු ජනාධිපතිතුමා වෙත යොමු කර ඔබතුමා වෙත පිටපතක්ද ලබා දෙනු ලැබුවා. එදිනම සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එතුමා හමු වූ විට මාගේ ඉල්ලාසීම බාර ගැනීම එතුමා බැර ඇරුම් ලෙස ප්‍රතික්ෂේප කළා. රටේ තත්ත්වය අනුව වගකිවයුතු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස එම ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගනු ලැබුවා. මම මින් ඉදිරියට මේ ප්‍රශ්නේ විසඳන එකක් පාර්ලිමේන්තුවට නොපෙනෙන්නත් පාර්ලිමේන්තුවට එනවා. මම මාස 3ක් ප්‍රශ්නය විසඳුනාම එතකම් මම ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ කරන්නෙත් නැහැ. මම මේ ප්‍රකාශය කරන්න හේතුනේ සමහර අය කියනවා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බා ගන්නවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එක්ක කතා කරනවා. මෙතන ඉන්න 225ම මේ දවස්වල කතා කරනවා. හැබැයි පාර්ලිමේන්තුවේ මම අගමැති වෙන්නවත් මට අගමැති වෙන්න උවමනාවක් නැහැ. මට ඕනනම් පුළුවන් වෙයි ඌවේ මහ ඇමතිකම කරන්න ආයේ දුන්නොත්. මන්ත්‍රීවරුන්ට තියෙනවා ප්‍රශ්න, ඡන්දය ඉල්ලන්න යන්න වෙයිද, ඊළඟට ගමට යන්න බැරි වෙයිද, ආපහු පාර්ලිමේන්තු වෙන්න පුළුවන් වෙයිද, ආණ්ඩු පක්ෂ විශේෂයෙන්ම. ඒක වෙනුවෙන් අවස්ථාවල් දෙනවා නම් මේක විවාදයක් ගමු. නැත්තම් මේ එක එක්කින් නැක්ලා කියනවා මගේ තියෙන බැරිකම මට කරගන්න බැරි වුණා මෙච්චරයි, මේකට වග කියන්න ඕන ආණ්ඩුව. ඉතින් මේක වළක්ව ගන්න එකම ක්‍රමය දැන් ආණ්ඩුව ඊයේ පෙරේදායි කිව්ව නැහැ අයින් වෙන්නේ නැහැ කියලා. මේ පාර්ලිමේන්තුවේ විකෘති ඔබතුමා නිවැරදි කරන්න කියන එකත් මම කියනවා ඔබතුමාට. මොනාඩියෙන් පස්සේ ආදන්න. මේ මන්ත්‍රීතුමාලා කීප දෙනෙක් කිව්වා මේ අමතුරු ඉල්ලස්සෙලා නැහැ කියලා බොරුවක් කරන්න කියලා. ගැසට් එකේ තියෙන ඔබතුමාලා පොඩ්ඩ බලන්න මීට වැඩිය වගකීමෙන් මේ රටේ ජනතාව තමුන්නාන්සලා ගැසට් එකක්වත් බලන්නේ නැති මන්ත්‍රී ගාන්ට වට ගන්න එපා. වාඩි වීම ගැන තීන්දුවක් ගන්න රජයා පිටිපස්සේ ඉන්නේ. ඉතින් ගතානායකතුමා තමයි කොහෙද වාඩි වෙන්නේ කියලා තීන්දුවද? අද එහෙම දෙයක් නැහැ. එයා විලයි නැහැ වාඩි වෙන හැමතැන. එහෙනම් ඔබතුමාලා මේ රටේ මිනිස්සු මන්ත්‍රීවරුන්ට වයින්න මේ කතා කරනකොට පොඩ්ඩක් මීට වැඩිය වගකීමෙන් ඔබතුමාලා කතා කරන්න කියලා ඉතාමත්ම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලනවා. කතා කරපු මන්ත්‍රීවරයෙක් කිව්වා ජනාධිපතිතුමා ඊයේ හොරෙන් ඇවිල්ලා ගියා එතුමන්ලා ඉන්න වෙලාවෙ ඉන්න කියලා. ඇත්ත කතාව අතිකරු ජනාධිපතිතුමා එතුමා එනවා කියලා දැනගත්තා. ඒ මන්ත්‍රීවරු හැංගුණා. ඒ මන්ත්‍රීවරු ආවේ නැහැ ජනාධිපතිතුමාට මූණ දෙන්න. මෙතන ජනාධිපතිතුමාත් එක්ක ඊයේ පක්ෂයේ ආණ්ඩු පක්ෂයේ ඒ වගේම එහා පැත්තේ ඉඳලා සහයෝගය දක්වපු කට්ටිය රටම දැක්කා. අද කියනවා ව්‍යවස්ථාවේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙච්ච ජනාධිපතිවරයා ඉල්ලාස් කරගන්න කියලා. මොකද ජනාධිපතිරෙක් ඉල්ලාස් කරගන්නේ? අගමැතිවරයා අවස්ථාව දුන්නා පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලය ඉවත් වෙලා කැමැති කැබිනට් මණ්ඩලයක් පත් කරගන්න කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් 16 දෙනෙක් යවලා තියෙනවා. සමහර මන්ත්‍රීවරුන්ට දීලා තියෙනවා SCF එකේ ආරක්ෂා. ඉතින් අපේ ගත්ත අපේ දිස්ත්‍රික්කේ දැන් මෙතන ගෑගම කුට්ටි ආරච්චි මන්ත්‍රීතුමා ගෙදරට 15 දෙනෙක් ඉන්නවා කියලා අනාවර වෙනවා. මූණු පොතේ තියෙනවා ඒ පොලිස් නිලධාරීන් ඉන්නවා. ඒක දැන් පහුගිය දවස්වල බණ්ඩාල උද්ඝෝෂණයක් තියෙන වෙලාවේ චමින්ද මන්ත්‍රීතුමාලා ගෙදරටත් පොලිස් ආරක්ෂාව දුන්නා. දෙනිපිටියේ මන්ත්‍රීතුමාලා ගෙදරටත් පොලිස් ආරක්ෂාව දුන්නා. සෑම දිස්ත්‍රික්කෙම ඉන්න හැම මන්ත්‍රීව හැබැයි දුන්නේ 4 දෙනෙකුගේ පොලිස් ආරක්ෂාව පමණයි. මේ වන විට මම දන්න විදිහට කිසිම මන්ත්‍රීවරයෙකුගේ නිවසට පොලිස් ආරක්ෂාව දීලා නැහැ. එදා දවසේ පමණක් මගේ නිවස ළඟටත් පොලිසිය 4 දෙනෙක් එවලා තිබුණා. හැබැයි මම පෞද්ගලික මෙච්කයිට කතා කරලා කිව්වා එදායින් පස්සේ මොන හේතුව නිසාවත් පොලිසිය මගේ නිවසේ තියන්න එපා කියලා. ඒ නිසා චමින්ද මන්ත්‍රීතුමා කරුණු නොදැන බොරු කියන්න එපා. මං හිතන්නේ මුළු රටම අපි දිහා බලාගෙන ඉන්නවා. මේකනේ මේක කරනවා නම් අපි හරියට කරමු. ඒක හරි. නැත්තම් මං හිතන්නේ මේ වැඩ කටයුතු අත්හිටවමු. මම නම් කියන්නේ දැනට ඕනනම් අපි මිනිත්තු 5ක් කාලය අරගෙන
ඔබතුමා එක කතා කරලා ආපහු මෙහාට එමු. අපිට මේ පිට වෙන්න බෑ මේ මහතිරෙනවන්. තමන්ගේ වගකීම තේරුම් ගන්න නැත්නම් ඒක බොහොම ස්තුතියි. අපි විනාඩි 5කට පස්සේ ආපහු මුණ ගැහිමු. අද දිනේ මෙතරම් වැදගත් විවාදයක් පවත්වන අවස්ථාවේ මේ මන්ත්‍රීවරු දෙපළක් මේ විදිහට හැසිරීම ඉතාමත්ම කනගාටුදායකයි. ඒ වගේම ඉතාමත් අශෝභනයි. ඒ නිසා මම මේ මන්ත්‍රීවරුන්ගේ ස්ථාවර නියෝගංක 79 යටතේ ඒ මන්ත්‍රීවරු දෙන්නාම සභාවේ ඉදිරි කටයුතු වලින් ඉවත් කිරීමට තීන්දුව කරා. වේතනධාරීවරයා ඒ තීරණය ගන්න. මේ කටයුත්ත අවසාන වන තුරු සභාවේ වැඩ කටයුතු අත්හිටවනවා. දේශපාලන පක්ෂ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුත්තේ රටට වැඩදායක විශිෂ්ට පුද්ගලින් බව ව්‍යාපාරික රොහන් පල්ලෙවත්ත මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ තුලාව වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මෙහිදී අදහස් දැක්වූ ව්‍යාපාරික ලලන්ත වතුදුර මහතා සඳහන් කළේ මෙම අවස්ථාවේදී ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍ය වන බවයි. ජාතික ලයිස්තුවේ පරමාර්ථය මේ රටේ මේ තියෙන මැතිවරණ ක්‍රමයට මුහුණ දීලා පාර්ලිමේන්තුවේ යන්න අකමැති නැත්නම් ඒවට මුහුණ දෙන්න වෙලාවක් නැති බුද්ධිමත් උගත් වැඩක් කරන්න පුළුවන් මිනිස්සුන්ගේ සේවය මේ රටට ලබා ගන්න තමයි ජාතික ලයිස්තුව කියලා ඇති උනේ. 1970 දීවස්ථාවට ඇතුළත් කරේ. අනිවාර්යෙන්ම. ඒතර අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? බහුතරයක් ඇතර ඉන්නවා. ඡන්දෙන් පෙරදිච්ච മന്ത്രിවරු ඇතුළට ගන්න එක ක්‍රමවේදයක් වෙලා. මේ අරගල කරුවන් ඉල්ලන්න එක දෙයයි. ඒ කට්ටියට දැනට සැලැස්මක් තියෙනවා කියලා පේන්නේ නැහැ. නමුත් මේ කියන දේ ඒ කට්ටියගේ සැලැස්මේ කොටසක් කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉල්ලා සිටින්න ওই ප්‍රධාන පක්ෂවලට කතා කරන්න ඒ ලේකම්වලට කතා කරලා කියන්න මේ අය උපදේශක මට්ටමේ නෙමෙයි. මේ කට්ටිය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්න කියන්නේ. අඩුම ගානේ 10 දෙනෙක්ගෙන් සමන්විත කැබිනට් එකක් හදන්න කියන්න. ඒක කරන්න බැරි නැහැ. මේ රට ගොඩ ගන්න සැලැස්ම මොකද්ද කියලා මේ අයට රට ඉදිරිපත් කරන්න කියන්න. ඒක පාර්ලිමේන්තුවෙන් අනුමත කරගන්න. මේ වචනෙන් කියන සැලැස්මක් පමණක් නෙමෙයි ලිඛිත මයික්‍රෝ ඩීටේල් ප්ලෑන් එකක් වෙන්නට අවශ්‍යයි. ජාතික ලයිස්තුවේ මම හිතන්නේ මම දන්න අතරේ 28 දෙනෙක් ඉන්නවා පක්ෂ කීපයකින්ම. එතකොට අපේ මේ වෙලාවේ අපි කරන්න ඕනේ රීස්ට්‍රක්චර් කරගන්න ඕනේ අපේ මේක. අපි නැෂනලිටිස් يعني ජාතික ආණ්ඩුවක් හදන්න කැබිනට් එක මම හිතන්නේ 25ක් මැක්සිමම්. මොකද මේ වෙලාවේ අපි මේ ජාතික ප්‍රතිපත්තියක් හදාගන්න නැත්නම් අපිට හදන්න ආයි කවදාවත් chance එකක් ඉන්නේ නැහැ. මේ අද මෙතන මේ ඉන්න හතර කියන්නේ දැවැන්ත වැඩ කොටසක් කරන්න පුළුවන් ව්‍යාපාරිකයෝ හතර දෙනෙක්. ඔය ඇයි ඔබතුමන්ලට යම් තැනකට එන්න බැරි? අපිට අවශ්‍ය කරන වටපිටාව හදලා දෙන්න. අපේ ගාවේ ඉන්නෝ දැවැන්තයෝ. මම ඇංගලොන් ශ්‍රේෂ්ඨයෙන් යෝජනය කරන කැඩේට අපේ ගාවේ ඉන්නෝ හිතා ගන්න බැරි මට්ටමේ දැවැන්තයෝ. සල්ලි දින ඕන තරම් කිසි ප්‍රශ්නයක් නැහැ. ආයෝජනය කරන්න බයයි. රට ගැන විශ්වාසය පොඩ්ඩක් කඩ කියලා තිනවා. ඉන්වෙස්ට් කරන්න බයයි. ඇති කරන්න තනක් හදන්න අපි ඔක්කොම එකතු වෙලා මේ ප්‍රශ්නෙන් අපි निराකරණය කරලා දෙන්නම්. සමගි ජනබලවේගය සංවිධානය කළ උද්ඝෝෂණ කිහිපයක් දිවයින පුරා පැවැත්වුණා. ඇතැම් උද්ඝෝෂණ රාත්‍රී කාලයේදීද ක්‍රියාත්මක වුණා. තවත් සංවිධාන කිහිපයක මූලිකත්වයෙන් උද්ඝෝෂණ පැවැත්වුණා. ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය කරගනිමින් රට තුළ භීෂණයක් ඇති කිරීමට තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරුණ පෙරමුණ පවසනවා.
අද අපට පේන්න තියෙනවා ඉතිහාසයේ වෙච්ච සිදුවීම් නැවත වතාවක් සිදු කිරීම සඳහා විවිධ කණ්ඩායම් සාමාන්‍ය ජනතාව උසී ගන්නවලා දේශපාලනය කරන වටපිටාවක් අපට තරුණ හැරිට පෙන්වුම් කරලා තිබෙනවා. එය දැඩි පිළිකුල් සහගත ලෙස තරුණ සමාජ අපි මේ අවස්ථාවේදී හෙළා දකින්නට ඕනේ. අපි එකඟයි. මේ රටේ තරුණයෝ පාරට බැහැලා විදුලිය දෙන්න කියන එකට අපි එකඟයි. ගෑස් දෙන්න කියන එකට එකඟයි. Taman illi million එකට අපි එකඟයි. හැබැයි කොවිඩ් වසංගතයේ හින්දා වැටිච්ච රට ඒ ආර්ථික අර්බුද දේශපාලන අර්බුදයක් වඩ පත් කළා. ප්‍රහන්රවාදය විනාශ කළා මේ රටේ බීචන ඇතිකර විරුද්ධ අපිත් අරගල කළා. අපිත් 2015 යහපාලනය කියලා ආපු ආණ්ඩුවට විරුද්ධව නුවර ඉඳලා පාගමන ආවා. ජනබලය කොළඹට ලක්ෂ ගණන් ගෙනාවා. හැබැයි අපි ගල් කැටයකවත් හානියක් කරලා තියෙනවා නම් ඔප්පු කරලා පෙන්වන්න කියලා අපි කියනවා. දේශපාලන පක්ෂ විසින් මේක අවභාවිතා කරලා ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලන අරගලෙන් දිනන්න බැරි කිසිම ජනබලයක් නැති පක්ෂ මේ කරලා බැලුවේ මේක මේ ප්‍රජාතන්ත්‍ර විරෝධීව ගහලා මරලා ගෙවල් ගිනි තියලා මේ බලය අල්ලන්න පුළුවන්ද කියලා. මේක ශ්‍රී ලංකාව මේ මව්බිමට ආදරය කරන තරුණියෝ ඉන්න රටක්. මෙහෙම බලෙන් අල්ල ගන්න පුළුවන් රටක් නෙමෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ලබන 13 සහ 14 එනම් අලුත් අවුරුදු දින දෙකේදී විදුලි කපාදුවක් සිදු නොකිරීමට සැලසුම් සකස් කර ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. සති දෙකකට ආසන්න කාලයක් මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 30,500ක් අඩංගු තවත් නෞකාවකට බලශක්ති අමාත්‍යාංශය ඩොලර් මිලියන 52ක මුදලක් ගෙවීමට පියවරගෙන ඇති බව වාර්තා වනවා. ඒ අනුව එම නෞකාවෙන් මෙරටට ගෙනා ඩීසල් තොගය අද පෙරවරුවේ ගොඩබෑම ආරම්භ කිරීමට නියමිතයි. කඩිනමින් එම ඩීසල් තොග පිරුම්හල් වෙත බෙදා හැරීමටයි සැලසුම් කර ඇති. අද දිනේද තවත් ඉන්ද්‍ර නෞකාවක් මෙරට මුහුදු සීමාවට ලඟාවීමට නියමිතයි. මේ අතර ඌවපරණගම ප්‍රදේශයේ අමගස් දුව පිරුම්හලට ලැබුණු ඉන්ධන තොගය පාරිභෝගික ජනතාවට බෙදා දීමට ගිය අවස්ථාවේදී පොලිම්බල රැඳී සිටි ජනතාවගෙන් ඉන්ධන පිරුම්හල් සේවකීන්ට දැඩි විරෝධයක් එල්ල වුණා. ඒ සේවකයන්ගේ හිතවතුන් වෙත ප්‍රථමයෙන් ඉන්ධන ලබා දීමට උත්සාහ කිරීමත් සමගයි. මේ හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට පැමිණි පොලිසිය සහ ජනතාව අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ලබන 13 සහ 14 යන දින දෙකෙහි විදුලිය කපාදුවකින් තොරව ලබා දීමට සැලසුම් සකස් කර ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරනවා. බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන මේ වන විට ලැබෙමින් පවතින බැවින් ඉදිරි දිනයන්වලදී විදුලිය කපාදු කරන කාල සීමාවද අවම විය හැකි බවයි එම කොමිෂන් සභාවේ සභාපතිවරයා අප ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. කෙසේ වෙතත් අද දිනේත් පැය 6:00 විදුලි කපාදුවක් සිදුවනවා. ඒ සිට එල් දක්වා කලාපවලට උදැසනටත් සවස 5:00 කාලය තුලදී පැය 4ක්ද සවස 5 රාත්‍රී 10:00 කාලය තුලදී පැය 2යි මිනිත්තු 30ක්ද විදුලිය විසන්ධි කරනවා. පී සිට W දක්වා වන කලාපවලට පෙරවරු 10ත් සවස 6:00 කාලය තුලදී පැය 4ක්ද සවස 6 රාත්‍රී 10:00 කාලය තුලදී පැය 2යි විනාඩි 30ක්ද විදුලිය විසන්ධි කරනවා. කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශවලට විදුලි කප්පාදුව සිදුවන්නේ පැය 3යි විනාඩි 30ක් පමණයි. හෙට සහ අනිද්දා දිනයන්වල විදුලි කප්පාදුවත් අවම කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව සෙනසුරාදා දිනේදී ඒ සිට එල් දක්වා වන කලාප සඳහා පසුරු 3ත් රාත්‍රී 9:00 පැය 2ක කාලයක්ද පී සිට W දක්වා වන කලාප සඳහා පසුරු 3 සිට රාත්‍රී 10 දක්වා කාලය තුල පැය 2ක්ද විදුලිය විසන්ධි වෙනවා. ඉරිදා දිනේදී ඉහත කලාප කාණ්ඩ දෙක සඳහාම විදුලිය විසන්ධිවන්නේ සවස 6ත් රාත්‍රී 10:00 කාලය තුල පැයක පමණ කාලයක්. හෙට සහ නිදා දිනයන්වලදී කොළඹ ප්‍රමුඛතා කලාපයේද විදුලිය විසන්ධිවන්නේ පැය 3යි මිනිත්තු 30ක කාලයක්. සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සතසින් සහන මල්ලක් ලබා දීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නාඩු සහල් කිලෝග්‍රෑම් 5ක්, සම්බා සහල් කිලෝග්‍රෑම් 5ක්, හයිලන් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක්, දුඹුරු සීනි කිලෝග්‍රෑම් 1ක් සහ තේකුළු ග්‍රෑම් 100ක් සහන මල්ලට ඇතුළත්. මෙම සහන මල්ල අලෙවි කරන්නේ රුපියල් 1950කටයි. පාරිභෝගිකයාට අවම වශයෙන් මෙම සහන මල්ලකින් රුපියල් 700ක පමණ වාසියක් ලැබෙන බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කරන්නේ. හෙට සිට ලංකා සතොස අලෙවි ශාඛාවලින් සහන මල්ල මිලදී ගැනීමේ අවස්ථාව හිමිවනවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි. අමතර මැදිරිද එක්කර ගනිමින් ලබන 17 වනදා තෙක් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගමනාගමන හා මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනවිරත්න මහතා පවසන්නේ. අවුරුදු සමයේ වැඩි වශයෙන් මගින් සිටින ස්ථාන බලා එම ගමනාන්ත දක්වා දුම්රිය දහවනය කරන බව දුම්රිය බලධාරීන් පවසනවා. ඒ අනුව මරදාන, බෙලියත්ත, මාතර අතර දුම්රිය 10ක් දෛනිකව දහවනය කෙරෙනවා. ඒ අනුව මරදාන, බෙලියත්ත, මාතර අතර දුම්රිය 10ක් දෛනිකව දහවනය කෙරෙනවා.
ප්‍රධාන මාර්ගයේ දුම්රිය 12ක් 10 වණයට නියමිතයි. කොළඹ කොටුව මහනුවර බදුල්ල දක්වාත් කොළඹ කොටුව ත්‍රිකුණාමලිය මඩකලපුව දක්වාත් දෛනිකව දුම්රිය 3ක් 10 වණය කෙරෙනවා. පුත්තුලඹ මාර්ගයේද දිනපතා දුම්රිය 4ක් 10 වණය කෙරෙන බවයි දුම්රිය බලධාරීන් පවසන්නේ. යාපනයේ මාර්ගයේ 10 වණය කෙරෙන දුම්රිය සංඛ්‍යාව 11ක්. මේ අනුව දිනපතා දුම්රිය 22ක් 10 වණයට එක් කර තිබෙනවා. මෙම සියලු දුම්රිය ලබන 17 දා තෙක් 10 වණය කෙරෙනවා. කෙසේ වෙතත් අවුරුදු දින දෙක තුල දුම්රිය කිහිපයක් පමණක් 10 වණය වන්නේ නැහැ. දුරපළාත්වල සිට 18-19 යන දිනවලද අදාළ දුම්රියන් යළි පැමිණීමට කටයුතු යොදා තිබෙනවා. මගීන්ගේ වැඩිවීම අනුව හදිසි අවස්ථාවන් සඳහා යෙදවීමට දුම්රිය කිහිපයක් සූදානම් කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා තවදුරටත් සඳහන් කරන්නේ. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් 8 දින සිට විශේෂ දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් එම සතිය පුරාම අපි විශේෂයෙන්ම 12 වෙනිදා දින තෙක් සියලුම කාර්යාල දුම්රිය විශේෂ දුම්රියසේ සලකලා ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව අපි 8 දින බදුල්ල බලා දුම්රියකුත් කංකසන්තුරේ බලා දුම්රියකුත් ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. මේට අමතරව බොහෝ දුරගමන් සේවා දුම්රියවල මැදිරි ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරලා තියෙනවා. මහර්ගම පමුණුව ප්‍රදේශයේ ඇති වූ ගින්නකින් වෙළඳ සැල් කිහිපයක් විනාශයට පත් වුණා. එක් වෙළඳ සැලක හටගත් ගින්න අනෙක් වෙළඳ සැල් කරා පැතිර ගොස් තිබෙනවා. ගින්න හටගෙන ඇත්තේ ඊයේ රාත්‍රියේදී. කෝට්ටේ නගර සභාවට සහ දෙහිවල ගල්කිස්ස නගර සභාවලට අයත් ගිනි නිවන රථ යොදා ගැනීමෙන් මෙම ගින්න නිවා දමා තිබෙනවා. අලුත් අවුරුදු සමය හේතුවෙන් මේ දිනවල මහරගම පමුණුව ප්‍රදේශයට සැලකිය යුතු පිරිසක් පැමිණෙනවා. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. ඔබට සුබ දවසක්.